ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අත්ථි විකරේ ආසවා දස්සනා පාතස්වාත්ති ආසවා සංවරා පාතස්වාත්ති ආසවා පටිවේසනා පාතස්වා අත්ථි ආසවා පරිවර්ජනා පාතස්වාත්ති ආසවා විනෝදනා පාතස්වාත්ති ආසවා භාවනා පාතස්වාත්ති සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ලැබෙන උතුම් ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්නේ නැතුව අපේ මානසිකාරයෙන් ඒ ධර්මයට අනුකූල සිටුවිලි නැගෙන විදිහට අපේ මානසිකාර වැඩ පිළිවෙල සකස් කරන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න සතර ජීවිතය සුපස් කරගන්න සියලුම නැති කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ සඳහා අපි හැම කෙනෙක් තුළම අදිස්ථානයක් තියෙන්න ඕනේ. මම මේ සියලු දුක්ඛ සංදයන් නැති කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මගේ ජීවිතයට එකතු කරගන්නවා. මගේ සිතෙන් ඒ නැගෙන ධර්මය නැගෙන විදිහට මගේ දුක්ඛ සංසාරය සකස් කරගන්නවා කියන අදිස්ථාන ප්‍රාර්ථනාව පෞරුෂයක් කරගන්න ඕනේ. එවැනි මානසිකාරයක් සකස් කරගෙන තමන්ගේ සිතාන්තය සිදු කරගෙන අපතලයෙන් හිත ඈත් කරගෙන විදහාස් සෝදා ඒ කප්පෙකට පත් කරගෙන සියලු ආශ්‍රයයන් දුරු කරගන්න වැඩ පිළිවෙල දේශනා කරපු සත්පාසයෙන් කියන සූත්‍ර ධර්මය ඇතුලෙන් කෙරෙන ධර්ම දේශනා මාලාවේ දෙවෙනි ධර්ම දේශනාවයි මේ. ඉන්නත්ති මේ සූත්‍ර ධර්මය ආශ්‍රයෙන් ධර්ම දේශනා කිහිපයක් සිදු කළ යුතු තියෙනවා. ඒ මොකද අපේ ජීවිතයට ප්‍රායෝගිකව ධර්මය එකතු කර ගැනීම සඳහා ඉතාම වටිනා එදිනෙදා ජීවිතය ගත කරද්දී සිද්ධ කළ යුතු දේ පිළිබඳ පැහැදිලිව සඳහන් කරලා තියෙන ජීවිතය ගත කරන ගමන්ම පැවිදි අපිට ජීවිතයේ පින්නක් වලපෙනාටම ආශ්‍රවයන් දුරු කරගන්න පුළුවන් වැඩ පිළිවෙලක් මේ ධර්මයේ තුළ මේ ධර්ම දේශනාව තුළ නැත්නම් සිද්ධ ධර්මයේ තුළ අන්තර්ගත වෙලා තියෙන හින්දා අපි තාගේ අවධානය මේ සූත්‍ර ධර්මයට වැඩිපුරම යොමු කරන්න ඕනේ. මේ සූත්‍ර ධර්මයේ පුරාවට තියෙන එක වචනයක් තමයි පටි සංඛා යෝනිසෝ කියන එක. එතකොට ආස්තර තියෙන කාරණාව අපි විරකල්ු පැහැදිලි කරගත්තා. නමුත් කෙටියෙන් මතක් කරනවා නම් අතීතයේ දැක්ක දේවල්, අහපු දේවල්, දැනපු දේවල් සංභාවයෙන් දෘෂ්ටියෙන් මාන. අපි දන්නවා හොඳට සංහාවෙන් දෘෂ්ටියෙන් මාන කියන්නේ මේ තමයි මට හම්බෙච්ච ලොකුම දේවල් කියලා සමාන දේවල් හදනවා. දරුවා පිළිස්ම ගන්නකොටම බැලීමේ ආසාවකින් හිටියා. සංහාවේ ඉන්නේ කොයි වෙලාවෙ මොන දකින්ද කියලා. ඊට පස්සේ දැක්ක වෙලාවෙන් සතුට වුණා. නේද? සංහාව නේද ඊට පස්සේ අඩු වුණා. අදික සංහාවකින් හිටියා දකින්න කියලා. දැක්කට පස්සේ අඩු වුණා. නැවත බලාගෙන. නැවත බලාගෙන. එද පිළිසිඳ ගත්තා කියලා දැනගත්තාම ඉන්නේ කොහොමද? ඊනෙන් වගේ ඉන්නේ, පිස්සුවෙන් වගේ ඉන්නේ. කොයි දොම් වෙන ලෝකෙක ඉන්නවා වගේ ඉන්නේ. දැන් මගේ ජීවිතේට මේ දරු සමාජයේ අපේ පොළොට එකතු වෙනවා ආයෙත්. ඊට පස්සේ දැක්ක වෙලාවේ දැන් කොහොමද? සඳහන් වෙන්නේ කොහොමද? අම්මා කෙනෙකුට ප්‍රසූතියේදී ඇතිවන වේදනාවල් පවා මේ දරු පිළිස්සාගේ මුළු දකින්නකොට සම්පූර්ණයෙන් අමතකලා නේද ප්‍රීතියෙන් උද්දාමයෙන් පත් වෙලා නැවත දැකීමේ සංහාවෙන් කියනවා. අම්මා තාත්තා නැවත දැකීමේ සංහාවෙන් කියනවා. නැවත දැකීම. පොඩ්ඩක් කතා ඉන්නවා කියලා. නිදාගන්නේ තරවගෙන තියෙනවා. නැගිටින්නේ තරවගෙන තියෙනවා. මොනේද? ඒක ප්‍රභාවිත ස්වභාව ධර්මයක් අනුව සිදු වෙන ක්‍රියාවලියක්.
ඉතින් මේ සිද්ධ වෙන ක්‍රියාවලියත් එක්ක බලන්න සංහාවෙන් දරුවා විතරක් නෑ. මේ මගේම දරුවා. මගේම දරුවා. මෙයා නම් මගේමයි කියලා දෘෂ්ටියක් ඇති වුණා. මේ මම දැන් අම්මා කෙනෙක් කියලා, තාත්තා කෙනෙක් කියලා, මම මේ වගේ දරුවෙක්ගේ අම්මේ කියලා සමස්තයක් ඇති වුණා මාන්නයක් ඇති වුණා. ආන්නේ සංහාවෙන් දෘෂ්ටියෙන් මාන්නයෙන් කියන්නේ අන්නේ සංඛාරයෙන් දුක්ඛයෙන් මාන්නයෙන් යුක්තව යමෙක් යමක් දිහා බලවනම් අහුවනම් විඳනම් ඇහැකරණාත්ය වූ ශරීරේ පරිචා කරගෙන යමෙක් යමක් ආශ්‍රය කළානම් මොකද වෙන්නේ ඊට පස්සේ වෙන්නේ බලන්න තුින්ද බෑ අහන්න තුින්ද බෑ විඳින්න තුින්ද බෑ හරියට දඬුවම් දුන්නාම අර බලපෑකේ ස්ථාපය අර සංහාරයෙන් සතුට වෙලා නේද සංහාරයෙන් සතුට වෙලා දෘෂ්තියෙන් මුලා වෙලා මාන්නේ මත් වෙලා මේ ලෝකෙම අපිට කියලා මොනවා නැති වුණත් මට මේ දේ තියෙනවා කියලා සියලු දේ අනිත් සියලු දේ බැහැර කරන පවා යමක් යමක් අල්ලා ගත්තා නම් මේ දරුවෙ විතරක් නෙවෙයි මේ සියල්ල ගැන මේ කියන්නේ එතකොට අන්න ඒක හින්දාම නේද අද චිත්ත සංකානය දැරෙනවන ඉස්සෙනවන නොදැක නොදැක ඉන්නකොට ලක් වෙනවන අපහත්තන් දැනෙනවන නොබලා ඉන්නකොට නොවිද ඉන්නකොට තීව්‍ර පටික වේදනා ඇති වෙනවන ඒ පැත්තට ඇදලා දානවන නැවත බලන්ද නැවත අහන්ද බලපු දෙයම කියලා නේද නැතුව බෑ කියලා කියන්නේ නැතුව බෑ කියන්නේ මොකද නැති වුණොත් අමාරු ආ මේ වගේ පැත්තෙන් තමයි අපි හැමදේම කියන්නේ පරික්ෂණයෙන් ඉන්නද අපි උගක් කටියද මේ ලෝකෙ ඉන්නකොට කියලා ඔයත් හරි පරිස්සමෙන් ඉන්නේ නේ ජනපද පරිස්සමෙන් එතකොට පරිස්සමෙන් ඇයි මේ පරිස්සමෙන් ඉන්නේ කියලා එයාලා තාපරේක අපි දාගෙන ගන්නවද හරියට මොකද අපිට තියෙන ආදරේ මොකද එයාලා මොන හරි වුණොත් මාව පිච්චෙන එක නවත්ත ගන්න මන්නේ අපිට කියන පරිස්සමෙන් ඉන්නේ වෙන කවුරු හරි අපිට කියනවා නේද ඒක විස්තර ලොකුට ගන්න යන්නේ කවුරුද කියනනම් පරිසරයෙන් ඉන්නෝනේ කියලා ඒ වෙනමකටවත් නෑ එයාලා පරිසරම වෙනත්තා අපි පරිසරම වෙනත්තා එයාලට දැරීම් පිටින් බැහැ ඒකයි එයාලා තාත්තා ඉදිරියට කරන්නේ එන්න ඒ වගේ දැරීම් පිටින් ආදී ඇති වෙන ස්වභාවයක කාර්ය සංහාරයෙන් දෘෂ්ටිය මාන්නේ නමක් බලන්නේ නැහැ ඒක නෝනා නම් ඒක වෙනවද නෑ ඒක නෝනා නම් ඒක එදා සංඛාරයෙන් දෘෂ්ටියෙන් මාන්නයෙන් යමක් ආශ්‍රය කරපු නිසා මෙදා ඒ වස්තුවෙන් ලැබෙනවා මෙදා යම් දෙයක් ආශ්‍රය කරපු සංඛාරයෙන් දෘෂ්ටියෙන් මාන්නේ එනදා ඒව හින්දා පිටින්නේ පටන් ගන්නවා අද නැති නැති පිච්චිලි දැනෙන්නේ මෙදා හිතනකොට අට ගන්නවා අන්න ඒ ස්වභාවයට කියන ඇතුලෙන් ඇති වෙන ඔය ඉන්ද්‍රජනි ගතිය කියනවනේ ආයකට කියනවා ආශ්‍රය ඔය ආශ්‍රය නැතිනම් මේ ලෝකෙ මං කියන ආශ්‍රය තියෙන අය සදහනින් ඉන්නේ ආශ්‍රය නැති අය සදහනින් ආශ්‍රය නැති අය සදහනින් කවුද ආශ්‍රය නැති අය සීන පැහැට දුක තේන කරද සත්‍ය ඇහෙන අම්මව සඳුර ගන්න තාත්තව සඳුර ගන්න න්යාතිය සඳුර ගන්න හැබැයි ඉච්චීම් දැරීම් නැතුව ඉන්න බැරි කම් නොබලා ඉන්න බැරි තරම් අන්තිමාත්‍රීය අවස්ථාවක වේදනාවක් මොකද හරි ලයිට් කරනවා දැක්කම විදහා පොළක් දැක්කම ඒක යුතුකම් අතර හිටවද නෑ එකක් විතරේ නේද ඉතින් ඒකෙන් අපි කල්පනා කරගන්න ඕනේ මෙන්න මේ වගේ අපේ ඉස විදහා කරගන්න ඕනේ ආන්නේ විදහා කරගන්න දේශනා කරන්න තියෙන ක්‍රමවේදයක් තියෙනවා ආන්නේ ක්‍රමවේදය තමයි සත්‍වාසු සිද්ධි පරවැදීන් ඔය වැරදීම සිද්ධ වෙන්නේ මං අහන මේකට ඒක වැරදීමද ඒක වැරදීමක් නැද්ද හරි ආන්නේ වැරදීම හින්දා අපි හදිහියේ පීඩාවක් ගන්නවා ඒ විතරක් නෙවෙයි මරණාසන්න කාලය වෙනකොට නැරෙන්න වික් වෙනකොට ඔය ආශ්‍රයෙන් ගලින් ඉන්න නැත්තම් නැරෙන්නද නැරෙන්න බැරි වෙනවා ගාලයන්ට බැරි වෙනවා නැත්නම් මරණ කෝලේ අහන්න ඕනේ විඳින්න ඕනේ ආන්නේ හිතනකොට මොකද වෙන්නේ? තණ්හාව ප්‍රයත්නක වෙලා, අතික තණ්හාව ප්‍රයත්නක වෙලා, යෝමට යන්න බැරි වුණා කියලා හිතේ ගම. හරි අයියා යන්න බැරි නම් ඉන්නෝ කියලා ඊළඟ පාරේ හැදෙනවා. සමහරවල් එතන
බොහෝ දේවල් දන්න අයට කියලා ධර්මානුකූලව දන්න අයට සිතුවිලි පහළ වෙනවා. අර සුනකයාට වගේ නෙවෙයි මනුස්සයාට වගේ. හරිනේ කතනකොට සුනකයාට නැතුව මනුස්සයාට ඉස්සරහ හොද කරගන්න ඕනේ කියලා. අන්න ඇතුළු පිළිවෙත නැති ශ්‍රාවකයාට අදහසක් එනවා කියලා මේ ඇති කාරියන්නේ. මේක හොද කරන්න පුළුවන්. හරි. මේක හොද කරන්න පුළුවන් එක. හැමදාම මේ බලවල ඉඳලා හරියන්නේ. හැමදාම මේ ආහාරයෙන් ගන්නේ දැන් මම තීසරයක් නේ එකම රූපේ ඇහැට පෙන්වනවද? එකම රූපේ තීසරයක් තමයි ඇහැට පෙන්වනවද? එකම ශබ්දේ එකම ගන්ධේ එකම රසේ එකම පහස තීසරයක් දැන් මේ පරිසරයට ලබා දුන්නාද? මේක ඇති වෙන්නේ අද දුන්නොත් එකක් දෙන්නුනේ ඇට දුන්නොත් අනිත්පත් දෙන්නුනේ දිනපතා දෙන්නුනේ කොච්චර දුන්නද කියන්නේ ඒ වෙනාවට විතරයි කුෂ්ඨ රෝගී කසන විදියට විතරයි මේක හොද කරගන්න පුළුවන් එදා ඉන්නන්නේ නැහැ එදාට ඉන්නන්නේ ඔන්නේ පණිවිඩය එන්න ඕන තමන්ගේම මනසෙන් ඔය පණිවිඩේ ඉන්නවන කාට වගේද අර ශාරීරික උදාහරණයක් ගත්තොත් බලන්න පණිවිඩේ එන්නේ නැහැ මොකද මේක හොද කරගන්න පුළුවන් උත්තරෝගයක් කියලා මනසට එනවා ඒ වගේ සුතවත් ආරසාවකයන්ට පණිවිඩේ එන්නේ නැහැ තමන්ගේ මනසෙන් එයාගේ වැඩේ මොකද කත කපින් කොහෙන්ද කපන්නේ ඇහෙන් කපනවා කනෙන් කපනවා නාසයෙන් කපනවා අපිට මොකද කියලා නේද ඇහෙන් කපන ක්‍රමය කොහොමද සිය රූප පෙන්නන්නේ තමයි කනින් කපන ක්‍රමය ප්‍රිය පස්ස අස්සන් තමයි නාසයෙන් කපන ක්‍රමය ප්‍රිය ගන්ධ දිවෙන්වල කපන ක්‍රමය හිත කපන ක්‍රමය ප්‍රිය රස නේද මේවා ඉදින් දිදී මොකද කරන්නේ අනුන්ව පෙරලගෙන හරි ගිහිල්ලා මසා ගන්න ඕනේ ඉතින් කසරම කියන්නේ අනේ කසන ගතිය තමයි ආස්තව කියලා කියන්නේ දුන්නේ වැඩ ඉන්නවා දුන්නේ වැඩ ඉන්නවා ඉවරක් නේ ඉතින් අපේ වැඩේ මොකද්ද තීතර ගිනි ගත්තා වගේ පිස්සු හැදෙනවා කියන්නේ පිස්සු හැදෙනවා කියන්නේ කතා ගන්න බැරි වෙන කෙනෙක් බය වෙන්නේ අය අපාරුන්නේ එහෙනම් අන්න මං අහනවා මේ පින්නත් අයගෙන් එකම දේ බලන්න ඕනේ කියලා ඔය හිත කියද්දි ඉයේ කියන වෙලාවේ එරේද ඉය සතිය ප්‍රෝපලිය වෙලා මේක හරියන්නේ මේ හැමදාම බල බල කියන මේක හරියන්නේ මේකෙන් අයින් වෙන්න ඕනේ මේ 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 ජීවන ගතිය අයින් කරන්න ඕනේ කියලා හිතක් එහෙම පහළ වුණාද හිතින් කියනවා නම් මේ ආශ්‍රමය අයින් කරන්න ඕනේ කියලා හිතක් එහෙම පහළ වුණාද තමන්ගේ පැත්තට එහෙම හිතක් පහළ වුණේ නැති අපි ඒක කවදාකවත් කරයිද නැහැ කරන්නේ එහෙනම් පළවෙනියෙන් හදන්න ඕන කොතන ආන් ඒ වගේ හිතක් පහළ වෙන විදිහට තමන්ගේ මනසකාරය හදන්න ඕනේ හරි ආන්නේම හදාගත්තාම අන්නේ මනසකාරයට කියනවා ආශ්‍රව අඩු වෙන විදිහේ මනසකාරය කියලා. ආන්නේ මනසකාරය කියනවා යෝනිසු මනසකාරය. හරි. එහෙම නැතුව ආශ්‍රව වැඩි වෙන ආකාරයේ මනසකාරය. ආශ්‍රව වැඩි වෙන ආකාරයේ මනසකාරය වගේ අස් කියනවා මේක. ඒවට කියනවා සර සංකල්පනා. විරේගල සංකල්ප. මේ රූපේ නැතුව කොහොමද මම ඉන්නේ මේ සබ්බේ නැතුව කොහොමද ඉන්නේ ඒ විදිහට දැන් බලන්නකෝ පොඩ්ඩක් සමහර වෙලාවට අපි ආදරේ කරන කෙනෙක් දරුවෙක් කියනකෝ පාසල් ගිහිල්ලා ආරංචියක් නැහැ කියලා කලින් දුරකථනයට කතා කරන්නේ නැහැ හරි මේ ඊළඟටම බහුලා දැන් ප්‍රයත්න ඉවර කියලා අන්න තර සංකල්පනා ඇති වේගව සිද්ධු නැති වෙනද නැද්ද එවුනන ගතියක් එනවා දන ගතියක් එනවා මොකද ආය බලන්න බැරි එනං ආශ්‍රවයි යෙබුදි එද පිටතන ධන ගතියක් එනවා කෑ ගහනවා සමහර අය සමහර අය වෛස්තාරිකක තුන් පව යනවා ඒ වගේ අන්තර ආරච්චය කරනවා උරුවෙන්ද පටන් ගන්නවා රත්ෙන්ද පටන් ගන්නවා දැවෙන්ද පටන් ගන්නවා මේ වගේ තත්ත්වයක් තමන් ළඟ දැනෙනවා නම් තියෙනවා ජීවසන්ත බැරි ගතියක් තියෙනවා දැනෙනවා නම් ඒ දැනෙනකොට මතක් වෙන්න ඕනද නැද්ද සුත්‍ර රෝගයක් කියලා අන්න ඒක මතක්ුනේ නැත්නම් කවදාකවත් ඒක හදන්නේ අන්නේ මතක් වෙන මනසකාරය සකස් කරගන්න ආන් එක සකස් කරන් දෝන මනසකාරයක් සකස් ඉමේ කවදාකවත් පහළ වෙන්නේ නැහැ කවදාකවත් පහළ වෙන්නේ නැහැ පහළ වෙන සංකීර්ණ විදියට හරියන්නේ මොකද මේ මාර්ගය කියන්නේ සංගතයි නිවන අසංගතයි මාර්ගය සංගතයි ඒ සංගත කියන්නේ හේතු නිසා හට ගන්නවා එහෙනම් එවැනි මනසකාරයක් හේතු නිසාම හට ගන්නවා නිය ඉමේ හට ගන්නවා
නේ උදේ නැගිටලා කකා බිබි නනා ඇදලා හැමදාම මොකද හිතක් එනවනේ හෙට වෙනකන් ඉන්නවා නේද හිතේ ඇතුලේ යන්නක් කුංචි අදාල වෙන කවදා හරි මරණ හදනවා නේද ඒක දෙක පිළිපෙහෙන්නේ දෙන එක නෙවෙයි මම ඒකෙන් අහනවා මේ අත්තන්ගේ අපි මේවා තේරුම් ගන්න අපේ අත්තන් තේරුම් ගන්න සා ඉරන් නැගින්න නිවන් දකින්න ඉන්නේ මොකද කරේ තේරුම් ගන්න කරේ කියලා ආත්මීය සංකල්ප වලින් අතීතයේ සිදෙන දේවල් වර්තමානයේ හරහා අනාගතය දක්වා අරගෙන ඉන්න පුළුවන් කියලා වැරදි දෘෂ්ටියකින් මේක මම තේරුම් ගන්න එක උදාහරණයකින් දේරුණක් පායලා කියන කොට පසු අපි මේ දස්නා පහතක් පාගෙන කර විස්තර සහිතව සමාන කතා කරනවා නමුත් අපි මේ කාරණා හද ගැන කෙට දැන ගැනීමක් මේ ලක්ෂණය කරනවා දේරුණක් පායලා කියනවා දෙදුන්නක් පාරක් තියෙන වෙලාව අපි මල්ලපත් වෙනවා. හැබැයි සිත්තිම වෙනවක් අපිට අදහසක් තියෙනවද? ඇන්දරේ ළමයි යන කම දෙදුන්න තියා ගන්න ඕන ළමයි හරි ආසයි මේ දෙදුන්න බලන්න කියලා. අයියා අදහසක් නැහැ. ඒක තියා ගන්න බැරි බව දන්න නිසා. ආම් මේ වගේ ආදරේ තියා ගන්න මගේවත් අනුන්ගේවත්. ඒ වගේම සිත්තිමම මේ ලෝකේ තියෙන පංචපාදානස් සම්දේම ඒ විදිහට මට ඕන හැටියට පවත් ගන්න බෑ. ඒක වෙන දෙයක් නිසා. ඒක සිද්ධ වෙන දේ බාර ගන්න වෙලා තියෙන නිසා කරගන්න පුළුවන් කමක් නෑ. පවත් කරගෙන ඉස්සරහට යන්න බෑ. මට ඕන ඇයිද අර යන්න බෑ කියලා. දේ දුන්න වගේ හැකියාවක් මේ ලෝකෙම දෙන කෙනෙක් තමයි දරුවා දෙනක් තියෙනවා. බලාපොරොත්තු වෙන්නේ මියා ගන්න ඕන කියලා දෙපොළේ. ඊයේ පෙරේදා දින දෙකේ හැමදේම තියා ගන්න ඕන කියලා බලාපොරොත්තු වෙච්ච ඇති වෙයි දේ දුන්න ගැන වගේ. දේ දුන්න ගැන බලාපොරොත්තු වෙන්නේ නෑ නේද? එහෙම දැනගෙන තියා ගන්න ඕන කියලා. තිබ්බොතයි. එච්චරයි. එන විදිහට බලා ගන්න ඕනේ. ළමයි ඉන්න වෙලාවක දේශන පෑවුවොත් එන්න. පෑවුවොත් හැමදේම කොන්දේ ඉඳලා පෑවුවොත් තමයි. ආනි වගේ ලෝකේ ජනවිතුලට මට අයිති නැති බව තමන්ට දැනුම් තියෙනවා. මට අයිති බව මට ඕන හැටියට පවත් ගන්න පුළුවන් බව අතීතයේ ඉඳන් වර්තමානයේ හරහා අනාගතයට දක්වා අරගෙන යන කීර්ති ධාතු ප්‍රසංසා රූප තමන්ගේ රූපය අරයන් යන්න පුළුවන් අනුගේ රූපය අරයන් යන්න පුළුවන් මගේ ආදරය අරයන් යන්න පුළුවන් බැදී මරයන්න පුළුවන් දරු මරයන්න පුළුවන් කියලා අපිට තියෙනවා සංහාරයෙන් වැරදි දෘෂ්ටිය. ආන්ගේ දෘෂ්ටියින් දා ඒවා අභිනන්දනය කරනවා. ආන්ගේ දෘෂ්ටිය තිබුණ නැත්නම් ආන්ගේ දෘෂ්ටිය නැත්නම් ඒවා කෙරෙයි. ඇත්තටම මේ ලෝකේ තියෙනවා තියාගන්න පුළුවන්. මට ඕන විදිහට මේ ශරීරය හැදෙන්නේ. හරියට බේදුන වගේමද නැත්නම් මේ ශරීරය ගැන හිතන බලන්න මගේ මූණ හැදුනේ මට ඕන හැටිද? මේ දුන්න පෑවේ මට ඕන හැටිද? මගේ මූණ වෙනස් වෙන්නේ මට ඕන හැටිද? වෙනස් වෙන්නේ මට ඕන හැටිද? තත් දී ඉපත්. ඕක කොහොමද කියන්නේ? එන මූණ බාර ගන්න කියලා හරියට මේ දුන්න පායනවා. එහෙනම් අන්න බලන්න. සියලු දේ එහෙම නෑ. මගේ හිතේ ඇති ආදරය මට ඕන හැටිද? තරහා මට ඕන හැටිද? අනුන්ගේ ආදරය මට ඕන හැටිද? ඒක එයාට කොහොමද තත් දුන්නේ? මේ ලෝකේ තියෙන සියල්ලේම ඔන්නේ දේශුන්නේ තියෙන ලක්ෂණ තියෙනවා. හැබැයි අපි හිතාගෙන ඉන්නේ එහෙමද? අන්න ඒ පණිවිඩය Taman ගන්න තියෙනවා. නිවැරදි දැකීමක් Taman නැති නිසා ඒවා මමය මගේ කියලා දැඩි අදහස් ඇති වෙනවා. නැවත නැවත තියා ගන්න ඕනේ, බලන්න ඕනේ කියලා අදහස් ඇති වෙනවා. අන්න ඒකෙන් අයින් වෙලා ආන්ගේ නිවැරදි දැකීමට ඇවිල්ලා ආශ්‍රවයන් අතීතයේ සමහර දේවල් වින්දා ඒවා ඒ විදිහටම තියෙන්න ඕන කියලා දැනීම ඇති වෙන්නේ
සිද්ධියක් නැති වෙන්නේ. අතීතයේ සිද්ධේ වැරදි දැකීම හින්දාද නැද්ද? නේද? ආ. අන්න එහෙනම් අන්නේ වැරදි දැකීම අයින් කිරීමෙන් විතරයි ඒ ආස්තවයි කරන්නේ. වරකටෙම ඕනෙන් ඕනේ චන්ද්‍රජාන වශයෙන් දැක්කා. ඒක කියන්නේ දර්ශනා පහක් පහක්. දැකීම වැරදි හින්දා ඇතිවෙච්ච ආස්තවයක් තියෙනවා නම් ඇති වෙන ආස්තවයක් තියෙනවා නම් ඒවා අයින් කරන්න පුළුවන්. නිවැරදි දැකීම ඇති කරගන්නයි. නිවැරදි දැකීම නාම රූප පිළිබඳ නිවැරදි දැකීම ඇති කරගෙනමයි ඒ ආස්තව අයින් කරන්න පුළුවන්. ඒකට කියනවා දර්ශනීය පහතල ආස්තවය. ඊළඟට ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවායින් අපි මේ ලෝකේ තියෙන අරමුණු ගත්තා. ඒ අරමුණු අරගත්තේ ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා නාට හරි හරි බලපන්. අහහ මං අහන මේක් අන්නේ. අද යම් කිසි දැවීමක්, පිච්චීමක්, පීඩනයක්, වස්වීමක් නැතුව බැරිකමක් තියෙනවා නම් යම් කිසි වස්තුවක් දෙන්නේ. කන්නාවෙන්, දුක්ඛයෙන්, මාන්නෙන් බලපෑවමද නැත්? අහපෑවමද නැත්? අතීතයේ සතුට වෙන්න කරපෑවමද නැත්? අතීතයේ මේ විදිහට වැරදි දේවල් හින්ද වැරදි දැලීම් හින්ද අහත් සංවරව කන සංවරව නාසය සංවරව නොහිතේ හින්ද ආශ්‍රය දුරා දුක් දුක්ය අතීතයේ වැරදි සිද්ධි අතීතයේ වැරදි සිද්ධි දෙක් බෙහෙත බලන්නේ. එතකොට මම අහනවා මගේ වැරදි දෘෂ්ටි අයින් කරගෙන මේ ආශ්‍රව අයින් කරන්න ඕනේ, මේ පැත්තේ දොරවහන්න ඕනේ. අපි දුම අත්‍යත්තකින් දොරුදු තියෙන තාලාවක් අපි ඉන්නවා. නරක පිළිසක් වෙනවා කියලා අදහස් වෙනවා. අපිට එන අදහස මොකක්ද? දරවල් හතම පහල ගන්න ඕනේ. එහෙනම් එහෙම අදහසක් ආයෙත් තමයිද? එන්නේ නරකය කරතර කරන අය කියලා අපිට අදහසක් ආයෙත් තමයි. ආන්ගේ වගේ දෘෂ්ටිය නිවැරදි කරගෙන මේ දොරටුවෙන් එන ඒවා වහන්න ඕනේ කියලා අදහස ආවේ නැත්නම් කරයි. ඒ අදහස තමන්ගේ අතුලින් ආවේ නැත්නම් කරයි. ආන්ගේ අදහස එන විදිහට දෘෂ්ටියෙන් දෘෂ්ටිය ප්‍රහාණය කරලා දෘෂ්ටිය නැති කරලා වැරදි දැක්ම නැති කරලා මම මේ එන ආස්තව පිච්චනේව අලුතෙන් එකතු වෙනවා නේ අපිට. අතීතයේ පිච්චුනේව එකතු වුණා දැන් අලුතෙන්ම එකතු වෙනවා. අන්න ඒක නැති කරන්න නම් නිවැරදි දෘෂ්ටිය ඇති කරගන්න ඕනේ කියලා තමන්ගේ පැත්තෙන් එන මානසිකාරයක් ඕනේ. අර කසනකොට එන්න ඕන අදහස මේක මේ වැරදි දෘෂ්ටියකට තමයි මේ උත්තර උනේ නේද? ආ என்ன මේ මානසිකාරය සකස් කරුනේ නැත්නම් දෘෂ්ටි ඍජු කරන්න ලෑස්ති වෙයිද? මම අහනවා. එහෙමක වෙන්න තියෙන්නේ. සමහර වෙලාවට මම මෙහෙම හවුවොත් මුළු ජීවිත කාලෙම වෙන්න තියෙනවා. මම හැරෙවි දෘෂ්ටියක ඉන්නවා අය, තව අම්මා අය, තාත්තා අය, සහෝදර අය, ඥාති අය, දරුවා අය ඉතලම ආසත්තිගෙන ඉන්න අතීතයේ තියෙන දේවල් අනාගතේ දක්වා අරගෙන යන්න පුළුවන් කියන එක වැරදි දැකීමකින් ඉන්නවා. අන්නේ කයින් කරන්නේ අන්නේ කයින් කරන්නේ අමාරු කියන්නේ මනස කාර්යයෙන් දුක් වෙනවා.
අපි
දුක් කාටද කිසි කල්යාණ මිත්‍යා බෙදෙන්න කියලා හිතේ නැත්නම් ඉගෙන ගන්න ඉතිරි කරගෙන ඒ පැත්තින් දෙරෙන්න ඒක මොනවද කොහොමද කියලා දෙරෙන්න එල්ලා හදාගන්න මොනවද අනුස්සන නැහැ සම්මත හැම දේම හැම අකුසලයක් නිකුත් කරන්නේ එන්න මේ ප්‍රේමයි හැම අකුසලයක්ම ප්‍රතිසලයක් වශයෙන් කරගන්න ඉන්නේ අදෝ අදෝ දෙන්න පාරිකතර දේවල් වෝනි පාරිකතර වගේ ඉතින් තමයි සමාජික දැනුමක යම්යක් ඕනේ 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 කියන දෙයක් තියෙනවා. ඒත් ඇත්තටම වේදනා ඇතිගෙන ඉන්න තමයි මේ මල් දෙක වගේ මේ කය නැතිලා යනවා කියන අර්ථයෙන් පූජා කරනකොට පූජා කියන දෙයදී මොකද කරන්නේ? කරා නැද්දවත්? මල් දෙකක් එකලා ගින්න කියලා කියන අපිට ඉරන් දකිනට ගන්න ඕනේ සමානක් පාන. ඒ එහෙම කරානම් එහෙම කරලා පොඩ්ඩක් ඉඳලා යනවා නම් ඉන්න දුර ගියා බලන්න. ඉන්න දුර පවා ටිකක් අමුතු වෙනවා. ඒකයි නිසා සියලුදේ කරන දේවල් ගන්න ඔස්තර වචන දාපියකට සම්බන්ධ වෙනවා.
Thank you.